ලෝකෙන්නේ ගොඩක් සුපර් හීරෝස්ලා. වවුල් වගේ, සිංහයෝ වගේ, යකඩ වගේ අමුතු අමුතු අය ඉන්නවා. ඒත් අපි අද කතා කරන්න යන්නේ මෙරට COVID-19 ආසාදනයේ 23 මිලි මරණය නිරතුරු වේලාවකට පෙර රජයේ තෝකි දෙපාර්තමේන්තුව විසින් තහවුරු කළා. මට කොරෝනා හැදිලා. මට දුරින් ඇද්දා වෙන අයියා කෙනෙක්ගේ පාටි එකකට ගිහින්.
කාගේද? ජෙස්ටර්. ජෙස්ටර්? කවුද ජෙස්ටර් කියන්නේ? මෙලොව ජෙස්ටර් කියන්නේ. ඔව්. සීයේද මෙහෙටයි. ඔව්. පුරා කොරෝනා හැදුනේ. මාඩිය ගිහින්ද? මාඩියද? ටොක් කියන්නේ ආගමක් බොලව්. අපි එක අදහන යක්කු. හොඳයි මම. හෙලෝ ආශනංගි කියන්නේ. මම මේ ටොක් මීටප් එකේ ඉන්නේ. අයියේ බෑඩ් නිවුස් එකක්. මොකක්ද උනේ? අයියේ මට කොරෝනා හැදිලා. කොරෝනා? කොරෝනා කොරෝනා එනංගි දෙන්නගේ මිනිත්තුරානේ මොකද හැදිලා තියන්නේ මම කිය සතිය දුරින් නැද වෙන අයියා කෙනෙක්ගේ පාටි එකකට ගියානේ අයියේ කවුද අයියා සයිටම් ෆ්‍රෙෂ් Honestly, I don't know who the fuck to trust. Is he my friend or my foe? I'm a fucking bro. Yeah, give me that claim. එළිය ඇවිදින්න යාළුවෝ හම්බ වෙන්න යන්න සෙල්ලම් කරන්න පිට්ටනියට යන්න අපි හැමෝම ආසයි. හැබැයි අපි මේ වෙලාවේ ඒ දේවල් කරන්න ගියොත් අපි විතරක් නෙවෙයි අපි වටේ ඉන්න අයත් ලොකු කරදරයක වැටෙනවා. විශේෂයෙන්ම මේ වෙලාවේ අපි හැමෝම තම තමන්ගේ පුද්ගලික අරමුණු පැත්තක දාලා අනිත් අය ගැන හිතලා වැඩ කරන්න ඕන. සෞඛ්‍ය අංශයේ නිලධාරීන් විසින් දෙන වෛද්‍ය උපදෙස් අකුරටම පිළිපදින්න ඕන. අපි හැමෝම තමන්ගේ යුතුයකම අපේ රට ලෝකය වෙනුවෙන් අකුරටම ඉෂ්ට කළොත් මේ කොරෝනා වසංගතයෙන් බේරෙන එක මහ ලොකු දෙයක් නෙවෙයි. ඉතින් අපි හැමෝම අපේ වගකීම අකුරටම ඉෂ්ට කරමු. මතක තියාගන්න මේ ගෙවෙන්නේ සිතින් ලන් වෙලා ගතෙන් දුරස් වෙලා ඉන්න ඕනි කාලයක්. කොරෝනා පරාද කරලා එන ඒ නිරෝගිමත් දවසෙනකන් අපේ නිවසට වෙලා මෙමු. ලෝකවාසී හැමෝටම නිදහසේ හුස්ම ගන්න පුළුවන් වාතාවරණයක් යලි උදා වේවා. හෙට දවසේ වීරයෝ අපේ එකම ප්‍රාර්ථනාව.